3:16 සමාරෝපණහාර විභංගෝ ධර්මේ කරා ගෙන යාම පිණිස එකම අර්ථයක් සැපේන ධර්මයන් බෙදා දැක්වීමයි. එහිදී සමාරෝපණහාර යනු කුමක්ද? මෙය යම් කුසල ධර්මයෝ යමකට මුල් වෙද්ද ඉදින් ඒ තුලින් එකම අර්ථයක් සැපේන බව ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසින් පවසන ලද්දේ ආදී වශයෙන් වදාළ ගාථාවයි. එක් ආසන්න කාරණයක් තුල ඊට අදාළ ආසන්න යම්තා කරුණු ඒ ධර්මයේ ඇතුළත් වෙත්නම් ඒ සියල්ල මතුකොට දැක්විය යුත්තාහ. ආවට්ටහාරේ සෙයින් බොහෝ ආසන්න කාරණයෝ ඇතුළත් කරවිය යුත්තාහ. එහි කරුණු මතු කිරීම සිව් ඇදහරම්ය. ආසන්න කාරණය පැවසීම, විස්තර වචන පැවසීම, භාවනාව පැවසීම, ප්‍රහාණය පැවසීම වශයෙන්. එහිලා ආසන්න කාරණය මෙයින් ධර්මයේ මතුකොට දැක්වීම යනු කුමක්ද? සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනන්ති ධම්මපදේ බුද්ධ වර්ගයේ සියලු පව් නොකරන බවද කුසල ධර්මයන්ගේ උපදවා ගැනීමද තමන්ගේ සිත පිරිසුදු කර ගැනීමද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනාවයි. ඒ බුදු සසුනට ආසන්න කාරණේ කුමක්ද? ත්‍රිවිධ සුචරිතය. එනම් කයෙන් යහපතේ හැසිරීම, වචනයෙන් යහපතේ හැසිරීම, මනසින් යහපතේ හැසිරීමය. මේ ආසන්න කාරණය. එයි කයනොත් වචනයනොත් යහපතේ යම් හැසිරීමක් ඇද්ද මේ සීලස්කන්ධයයි. මනසින් යහපතේ හැසිරීමට අදාළ වූ යම් ලෝභ නැති බවක් ඇද්ද, යම් කෝප නැති බවක් ඇද්ද මේ සමාධිස්කන්ධයයි. එහි යම් නිවැරදි දෘෂ්ටියක් ඇද්ද මේ ප්‍රඥාස්කන්ධයයි. මේ ආසන්න කාරණය. ඒ සීලස්කන්ධයත් සමාධිස්කන්ධයත් සමතයයි. ප්‍රඥාස්කන්ධේ විදර්ශනාවයි. මේ ආසන්න කාරණය. ඒ සමත භාවනාවෙන් ලැබෙන ඵලය රාගයේ දුරු වීමෙන් ලබන චිත්ත විමුක්තියයි. විදර්ශනා භාවනාවෙන් ලැබෙන ඵලය අවිද්‍යාව දුරු වීමෙන් ලබන ප්‍රඥා විමුක්තියයි. මේ ආසන්න කාරණය. වනයේට අදාළ වූ ආසන්න කාරණේ වනයමය. වනයේ කුමක්ද? වනයේට අදාළ දේ කුමක්ද? වනය යනු පංචකාම ගුණයෝය. වනයේට අදාළ දේ යනු තෘෂ්ණාවය. වනය යනු ස්ත්‍රියක්ය පුරුෂයෙක්ය කියා නිමිති ග්‍රහණය කර ගැනීමයි. වනයේට අදාළ දේ යනු ඒ ස්ත්‍රී පුරුෂයන්ගේ අංගපසංග පිළිබඳව යම් යම් සටහන් සිතින් ග්‍රහණය කර ගැනීමයි. අහෝ ඇස කොයිතරම් අගේද, කන කොයිතරම් අගේද, නාසය කොයිතරම් අගේද, දිව කොයිතරම් අගේද, කය පිහිට ඇති අයුරු කොයිතරම් අගේද ආදී වශයෙන්. මේ තෘෂ්ණාවට ආසන්න කාරණය. වනේ යනු පිරිසිද අවබෝධ නොකරන ලද ආධ්‍යාත්මික වූත් බාහිර වූත් ආයතනයෝය. ඒ ආධ්‍යාත්මික බාහිර ආයතන දෙක උපකාර වී සංයෝජනයේ උපදිද්ද මෙය වනයේට අදාළ දෙය. මෙය සංයෝජනයේට ආසන්න කාරණයයි. වනය යනු අප්‍රකටව ක්‍රියාකාරීව ඇති කෙලෙස්ය. වනයේට අදාළ දෙය යනු ඒ කෙලෙස් ඉස්මතු වීමය. මෙය අකුසලයට ආසන්න කාරණයයි. එයින් භාග්‍යවතුන් වහන්සේ වනයත් වනයේට අදාළ දේ සිඳ දමව් යනුවෙන් වදාළසේක. මෙය ආසන්න කරුණු මගින් ධර්මයේ ඉස්මතු කිරීමයි. සමාන අරුත් ඇති වචන මගින් ධර්මයේ ඉස්මතු කිරීම යනු කුමක්ද? රාගයේ දුරු කිරීමෙන් ලබන චිත්ත විමුක්තිය නිවන් මඟ යන්නහුගේ බලයකි. එවත් සේක බලයකි. අවිද්‍යාව දුරු කිරීමෙන් ලබන ප්‍රඥා විමුක්තිය යනු නිවන් මඟ හික්මී අවසන් වූ රාතුන්ගේ බලයකි. හෙවත් අසේක බලයකි. රාගේ දුරු කිරීමෙන් ලබන චිත්ත විමුක්තිය අනාගාමී ඵලයයි. අවිද්‍යාව දුරු කිරීමෙන් ලබන ප්‍රඥා විමුක්තිය අග්‍ර ඵලය වන රහත් ඵලයයි. මේ අනාගාමී බව හා රහත් බවට සමාන අරුත් ඇති වචනයන්ය. රාගේ දුරු කිරීමෙන් චිත්ත විමුක්තිය ලැබීම යනු කාම ධාතුව ඉක්මවා යාමයි. අවිද්‍යාව දුරු කිරීමෙන් ප්‍රඥා විමුක්තිය ලැබීම යනු කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු යන මුළු තුන් ධාතුවේම ඉක්මවා යාමයි. මේ අනාගාමී රහත් බවට සමාන අරුත් ඇති වචනයන්ය. ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, අධි ප්‍රඥා ශික්ෂාව, ප්‍රඥා ස්කන්ධය, ධර්මයේ විමසීමේ සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය, ඥානය, නිවැරදි දෘෂ්ටිය, නුවණින් තීන්දුව කිරීමය, හොඳින් තීරණය කිරීමය, පවට ලැජ්ජාවය, විදර්ශනාවය, හේතුඵල ධර්මතාවය පිළිබඳ අවබෝධය යන මේ සියල්ල ප්‍රඥාවට සමාන අරුත් ගෙන දෙන වචනයන්. මේ සමාන අරුත් දෙන වචනයෙන් ධර්මයන් ඉස්මතු කිරීමයි. භාවනාවෙන් ධර්ම ඉස්මතු කිරීම යනු කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙන් වදාළසේක්ද එහෙයින් ඔබ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව ලෝකයේ කෙරෙහි ඇති ලෝභයත් දොම්නසත් දුරුකොට කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරව යනුවෙනි. මෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව යනු විරිය ඉන්ද්‍රියයි. මනා නුවණින් යුතුව යනු ප්‍රඥා ඉන්ද්‍රියයි. සිහියෙන් යුතුව යනු සති ඉන්ද්‍රියයි. ලෝකයේ කෙරේ ඇති ලෝභයත් දොම්නසත් දුරුකොට යනු සමාධි ඉන්ද්‍රියයි. මෙසේ කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරන විට සතර සතිපට්ඨානය භාවනාවෙන් සම්පූර්ණත්වයට පත්වී යති. ඒ මක්නිසාදයත් වීර්ය, ප්‍රඥාව, සතිය, සමාධිය යන ඉන්ද්‍රියන්ගේ ස්වභාවය එකය. සතර සතිපට්ඨානයේ භාවනාවෙන් දියුණු කරන විට සතර සම්‍යක් ප්‍රදාන් වීර්යෝ භාවනාවෙන් සම්පූර්ණත්වයට පත් වී යති. සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය භාවනාවෙන් දියුණු කරන විට සතර ඉර්ධිපාදයෝ භාවනාවෙන් සම්පූර්ණත්වයට පත් වී යති. ඉර්ධිපාදයන් භාවනාවෙන් දියුණු කරන විට පංච ඉන්ද්‍රියෝ භාවනාවෙන් සම්පූර්ණත්වයට පත් වී යති. පංච ඉන්ද්‍රියන් භාවනාවෙන් දියුණු කරන විට පංච බලයෝ භාවනාවෙන් සම්පූර්ණත්වයට පත් වී යති. පංච බලයෙන් භාවනාවෙන් දියුණු කරන විට සප්ත බොජ්ජංගයෝ භාවනාවෙන් සම්පූර්ණත්වයට පත් වී යති. සප්ත බොජ්ජංගයන් භාවනාවෙන් දියුණු කරන විට ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාවෙන් සම්පූර්ණත්වයට පත් වී යයි. ඒ මක්නිසාදයත් සත්‍ය අවබෝධයට අයත් සියලු බෝධිපාක්ෂික ධර්මයෝ නිවන කරාගෙන යන ස්වභාවයෙන් එක් ලක්ෂණකින් යුතු නිසාය. මේ භාවනාව තුළින් ධර්මය ඉස්මතු කිරීමයි. ප්‍රහාණය තුළින් ධර්මය ඉස්මතු කිරීම යනු කුමක්ද? කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරන විට අසුබ දේ කෙරෙහි ඇති සුබ යන විපල්ලාසී දුරු වේ. ඔහු තුල කබලින්කාර ආහාරය පිළිබඳව පිරිසිඳ අවබෝධය ඇති වේ. කාම උපාදානය උපාදාන රහිත බවට පත් වේ. කාමයන් කෙරෙහි යෙදීමෙන් වෙන් වේ. දැඩි ලෝභය නැමැති වෙලී සිටීමෙන් වෙන් වේ. කාම ආශ්‍රවයන්ගෙන් මිදී අනාශ්‍රව බවට පත් වේ. කාමයේ නැමැති වේගවත් සැඩපාරෙන් ඈතරයයි. රාගයේ නැමැති හුලින් නිදහස් වී රාගහුල් නැති බවට පත් වේ. රූපයේ බැසගෙන පැවති විඥානයේ පිරිසිදු අවබෝධ වේ. රූප ධාතුව කෙරෙහි ඔහු තුල වූ රාගය ප්‍රහීන වේ. ආශාව තුලින් අගතියට නොයයි. මිදීම් පිළිබඳව වේදනානුපස්සනා භාවනාවෙන් වාසය කරන විට දුක් දේ කෙරෙහි වූ සැප යන විපල්ලාසය දුරු කරයි. ඔහු තුල ස්පර්ශය, ආහාරය පිළිබඳව පිරිසිඳ අවබෝධය ඇති වේ. භව උපාදානයේ උපාදාන රහිත බවට පත් වේ. භවයේ යෙදීමෙන් වෙන් වේ. කෝපයෙන් වෙලී සිටීමෙන් වෙන් වේ. භව ආශ්‍රවයෙන් මිදී අනාශ්‍රව බවට පත් වේ. භවයේ නැමැති වේගවත් සැඩපහරෙන් ඈතරයයි. ද්වේෂ නැමැති හුලින් නිදහස් වී ද්වේෂ හුල් නැති බවට පත් වේ. වේදනාවේ බැසගෙන පැවති විඥාණය පිරිසිඳ අවබෝධ වේ. වේදනා ධාතුව කෙරෙහි උතුල වූ රාගේ ප්‍රහීන වේ. ද්වේෂයෙන් අගතියට නොයයි. සිත පිළිබඳ චිත්තානුපස්සනා භාවනාවෙන් වාසය කරන විට අනිත්‍ය දේ කෙරෙහි වූ නිට්ටයන විපල්ලාසය දුරු කරයි. ඔහු තුල විඥාන ආහාරය පිළිබඳව පිරිසිඳ අවබෝධය ඇති වේ. දෘෂ්ටි උපාදානය උපාදාන රහිත බවට පත් වේ. දෘෂ්ටීන් කෙරෙහි යෙදීමෙන් වෙන් වේ. සීලබ්බත පරාමාසය නැමැති වෙලී සිටීමෙන් වෙන් වේ. දෘෂ්ටි ආශ්‍රවයෙන් මිදී අනාශ්‍රව බවට පත් වේ. දෘෂ්ටීන් නැමැති වේගවත් සැඩපහරෙන් ඈතරයයි. මාන නැමැති හුලින් නිදහස් වී මානහුල් නැති බවට පත් වේ. සංඥාවේ බැසගෙන පැවිති විඥානයේ පිරිසිඳ අවබෝධ වේ. සංඥා ධාතුව කෙරෙහි ඔහු තුල වූ රාගය ප්‍රහීන වේ. භය තුලින් අගතියට නොයයි. ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරන විට අනාත්ම දේ කෙරෙහි වූ ආත්මය යන විපල්ලාසය දුරු කරයි. ඔහු තුල මනෝ සංචේතන ආහාරය පිළිබඳව පිරිසිඳ අවබෝධය ඇති වේ. අත්වාද උපාදානයේ උපාදාන රහිත බවට පත් වේ. අවිද්‍යාවේ යෙදීමෙන් වෙන් වේ. මේ ඇත්තක් වශයෙන් අසත්‍යයට බැසගෙන වෙලී සිටීමෙන් වෙන් වේ. අවිද්‍යා ආශ්‍රවයෙන් මිදී අනාශ්‍රව බවට පත් වේ. අවිද්‍යාව නැමැති වේගවත් සැඩපහරින් ඈතරයයි. මෝහය නැමැති හුලින් නිදහස් වී මෝහහුල් නැති බවට පත් වේ. සංස්කාරයන් තුල බැසගෙන පැවති විඥාණය පිරිසිඳ අවබෝධ වේ. සංස්කාර ධාතුව කෙරෙහි ඔහු තුල වූ රාගය ප්‍රහීන වේ. මෝහය තුලින් අගතියට නොයයි. මෙය ප්‍රහාණය මගින් ධර්මයේ ඉස්මතු කිරීමයි. එයින් යම් කුසල ධර්මයෝ යමකට මුල් වෙද්ද ඉතින් ඒ තුලින් එකම අර්ථයක් සැපේන බව ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසින් පවසන ලද්දේ යනුවෙන් මහා කච්චායන තෙරණුව වදාළහ. ඒවා ඉස්මතු කොට පැවසිය යුතුය. මෙය සමාරෝපණහාර නම් වේ. නියුත්තෝ සමාරෝපණහාරෝ සමාරෝපණහාරේ යොදන් ලදී.